අඩුම වෙසසි හා වැඩිම වෙසසි ස්ථානීය අගය ඕනෑම සංඛ්‍යා පද්ධතියක් මගින් සංඛ්‍යාවක් ලියූ විට එම සංඛ්‍යාවේ අගයන් පිහිටි ස්ථානයන් අනුව අඩුම වටිනාකම සහ වැඩිම වටිනාකම හඳුනාගත හැකිය මෙය අඩුම සහ වැඩිම වෙසසි ස්ථානීය වටිනාකම් ලෙස හඳුන්වයි මෙය ආකාර කිහිපයකින් සිදු කරයි ඕනෑම සංඛ්‍යා පද්ධතියකදී වැඩිම වෙසසි සංඛ්‍යාංකය සහ අඩුම වෙසසි සංඛ්‍යාංකය most significant digit MSD and least significant digit LSD සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් නම් සංඛ්‍යාවේ දකුණුපස කෙළවරින්ම පිහිටි අගය අඩුම වෙසසි සංඛ්‍යාංකය වන අතර වම්පස කෙළවරින්ම පිහිටි ශුන්‍ය නොවන අගය වැඩිම වෙසසි සංඛ්‍යාංකය වේ පහත දී ඇති උදාහරණය බලන්න මෙහි 0 2 4 5 බිඳුව යන දශමය සංඛ්‍යාව පෙන්වා දී තිබෙනවා එම සංඛ්‍යාවේ දකුණුපස කෙළවරින්ම පිහිටා ඇත්තේ බිඳුව එය අඩුම වෙසසි සංඛ්‍යාංකය වෙනවා නමුත් වම්පස කෙළවරින්ම බිඳුව පිහිටි නිසා එය වැඩිම වෙසසි සංඛ්‍යාංකය ලෙස අපට හඳුනාගත නොහැකි. ඒ වෙනුවට අපි වැඩිම වෙසසි සංඛ්‍යාංකය ලෙස 10^3 බලය පවතින 2 යන ඉලක්කම යොදා ගන්නවා. ඒ අනුව පූර්ණ සංඛ්‍යාවකදී වම්පස කෙළවරින්ම පිහිටි ශුන්‍ය නොවන අගය වැඩිම වෙසසි සංඛ්‍යාංකය ලෙස හඳුනා ගන්නවා. සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් නම් සංඛ්‍යාවේ දශම තිතට දකුණුපස කෙළවරින්ම පිහිටි ශුන්‍ය නොවන අගය අඩුම වෙසසි සංඛ්‍යාංකය වන අතර දශම තිතට වම් කෙළවරින්ම පිහිටි ශුන්‍ය නොවන අගය වැඩිම වෙසසි සංඛ්‍යාංකය වෙනවා පහත උදාහරණේ දශමය 2.5 බිඳුව යන සංඛ්‍යාංකය දක්වා තිබෙනවා දශම තිතට දකුණුපසින් කෙළවරින්ම පිහිටි ශුන්‍ය නොවන අගය 5 නිසා ඒ LSD එක ලෙසද දශම තිතට වම්පසින් කෙළවරින්ම පිහිටි ශුන්‍ය නොවන වටිනාකම 2 බැවින් එය MSD ලෙසද හඳුනා ගන්නවා දීමේ සංඛ්‍යාවකදී වැඩිම වෙසසි බිතුව සහ අඩුම වෙසසි බිතුව most significant bit MSB and least significant bit LSB පූර්ණ දීමේ සංඛ්‍යාවකදී දකුණුපස කෙළවරින්ම පිහිටි බිතුව අඩුම වෙසසි බිතුව වන අතර වම්පස කෙළවරින්ම පිහිටි ශුන්‍ය නොවන බිතුව වැඩිම වෙසසි බිතුව වෙනවා පහත දී ඇති උදාහරණයට අනුව දකුණුපස කෙළවරින්ම පිහිටා ඇත්තේ බිඳුව බැවින් එය LSB එක ලෙසද වම්පස කෙළවරින්ම පිහිටි ශුන්‍ය නොවන වටිනාකම 1 බැවින් එය MSB එකද වශයෙන් හඳුනා ගන්න පුළුවන් දීමේ දශම සංඛ්‍යාවකදී දශම තිතට දකුණුපස කෙළවරින්ම පිහිටි ශුන්‍ය නොවන බිටුව අඩුම වෙසසි බිටුව වන අතර දශම තිතට වම්පස කෙළවරින්ම පිහිටි ශුන්‍ය නොවන බිටුව වැඩිම වෙසසි බිටුව වශයෙන් හඳුනා ගන්නවා පහත දී ඇති උදාහරණයට අනුව දීමය සංඛ්‍යාවක් වන
එකයි එකයි දශම බිංදුවයි එකයි බිංදුව යන සංඛ්‍යාවේ දශම තිතට දකුණු පසින් කෙළවරින්ම පිහිටි ශුන්‍ය නොවන අගය එක බැවින් එය LSB එක වෙන අතර දශම තිතට වම් කෙළවරින්ම පිහිටි ශුන්‍ය නොවන අගය එක බැවින් එය MSB එක වෙනවා. අභ්‍යාස මෙම කදාවේ දැක්වෙන අභ්‍යාසයන් ටික සිදු කර MSD සහ LSD ගැනත් MSB සහ LSB ගැනත් වැඩිදුර අධ්‍යයනය සිදු කරන්න.